ආයුබෝවන් සිංහල සිංහල YouTube නාලිකාව වෙනුවෙන් අදත් ඔබ සියලු දෙනාවම ඉතාම ආදරයෙන් පිළිගන්නවා අදත් අපි ඔබට ඉතා වටිනා කෙටි වීඩියෝවක් ලබා දෙනවා මෙම කෙටි වීඩියෝව විමල් රත්න කුමාරගම කවියාගේ ආගන්තුක සත්කාරය පිළිබඳව එහෙමනම් අපි ආගන්තුක සත්කාරය පැදිපෙළ පිළිබඳව කතා කිරීමට පෙර අපි විමල් රත්න කුමාරගම පිළිබඳව කතා කරමු විමල් රත්න කුමාරගම කවියා උපත ලබන්නේ 1919 ජනවාරි මාසේ 18 වෙනිදා පාතදුම්බර හාරිස්පත්තුව කියන ප්‍රදේශයේදී කුමාරගම ළමා කාලයේ ඔහුගේ අධ්‍යාපනය ලබා ගන්නවා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පසුව ශ්‍රී රාහුල විද්‍යාලයෙනුත් එතුමන් අධ්‍යාපනය ලබා ගන්නවා මුලින්ම මෙතුමා රාජ්‍ය සේවයට යන්නේ ලිපිකරුවෙක් විදිහට රාජ්‍ය සේවයට බැඳුණු විමල් රත්න කුමාරගම රජයේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරියෙක් විදිහට උසස් වීම ලැබනවා විශේෂයෙන්ම කවියා විශාල ප්‍රදේශ රැසක රාජකාරිවල නියලුණා විශේෂයෙන්ම ඔහු රාජකාරිකල ප්‍රදේශ අතර වන්නි හත්පත්තුව බින්තැන්න කොළොන්න ආදී ප්‍රදේශ වුණා. ඉතින් ඒ ප්‍රදේශ ලංකාව ඉතාම දුරබැහැර දුෂ්කර ප්‍රදේශ ග්‍රාමීය ප්‍රදේශ ඒ ප්‍රදේශවල රාජකාරී කරද්දී කවියාට විශේෂ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඒ නූගත් දිලිඳු ග්‍රාමීය අඩුපහසුකම් තියෙන ප්‍රදේශවල ජනතාව තුල තිබුණු ඇතා මානුෂීය ගුණාංග විමලරත්න කුමාරගම කවියා පුදුමයට පත් කරවන්න සුළු වුණා. ඒ වගේම ඔවුන් තුල තිබුණු ඇතැම් දරිද්‍රතා ඇතැම් මානුෂීය ගැටලු පවා විමලරත්න කුමාරගම කවියා ස්වකීය කවි හැකියාව ඇසුරින් ඉතාම සංවේදීව නිර්මාණකරණයට යොදවලා තිබෙනවා. විමලරත්න කුමාරගම කවියා නිර්මාණ පහක් නිර්මාණ සංග්‍රහ පහක් එළි දැක්වුවා. ඔහුගේ මුල්ම නිර්මාණ සංග්‍රහය උනේ නිල්හීනය කියන පොත. එම නිර්මාණ සංග්‍රහය ඔහු 1941 දී එළි දැක්වුවා. ඒත් එක්කම ඔහු 1942 දී ස්වකීය දෙවැනි නිර්මාණ සංග්‍රහය විදිහට ඔරුව නිර්මාණ සංග්‍රහය එළි දැක්වුවා. ඒත් එක්කම ඔහු 1946 නිර්මාණ සංග්‍රහ දෙකක් එළි දක්වනවා සංවේග වේදනා සහ සපුමලි කියලා. ඒත් එක්කම ඔහුගේ අවසාන නිර්මාණ සංග්‍රහය සුරතල්ලු ඔහු 1961 තමයි නිර්මාණය කරන්නේ. ඔය නිර්මාණ සියල්ලෙහි විමලරත්න කුමාරගම කවියා සතු පුදුම ප්‍රතිභාවක් සහ මුහුකුරාගිය කවිත්වයක් තිබෙනවා. එකි විමලරත්න කුමාරගම කවියාගේ සියලු නිර්මාණ අධ්‍යයනය කරලා බැලුවහම ඒ නිර්මාණවල හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් අපිට වෙන් කරලා පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. වෙනත් කවීන් අතරින් විමලරත්න කුමාරගම කවියා විසම කොළඹ යුගයේ දෙවන පරපුරෙහි විමලරත්න කුමාරගම කවියා කැපිලා පේන්නේ මෙන්න මේ ලක්ෂණ නිසා. මොනවද ඒ ලක්ෂණ? එක නිර්ව්‍යාජ භව. ඒත් එක්කම දෙක සංවේදී භව. තුන සංයමශීලී බව. හතර ගතානුගතික ආකල්පවලින් තොරවීම. පහ මධ්‍යස්ත භාවය කියන කරුණ තමයි විමලරත්න කුමාරගම කවියාගේ කවිවල අපිට බොහොම සුලබව හඳුනාගත හැකි පොදු ලක්ෂණ විදිහට තිබෙන්නේ. එහෙමනම් අපි විමලරත්න කුමාරගම කවියාගේ මෙම ආගන්තුක සත්කාරය නැමැති පැදිපෙළ පිළිබඳව සමාලෝචනයක් කරමු. කවියෙන් කවිය පොතේ තියෙන කවි ටික පළවෙනි කවිය පටන් ගන්නෙ ගන්තුන තුලානේ අලියා වැටුණු වැවේ සුන්දරහාමි එතරම් පොහසතෙක් නොවේ තුන්ලාහකම බිම වැඩ කර දියෙන් වැවේ රන්වන් කරල් බර වී දැන් බිමට නැවේ අලියා වැටුණු වැව තුලානේ ගන්තුන කියන ගමේ තමයි සුන්දරහාමි ඉන්නේ ඔහු එතරම් ලොකු පොහසතෙක් නෙවෙයි රජයේ නිලධාරියෙක් කිසියම් වාර්තාවක්
ලබා දෙනකොට අන්න ඒ වාර්තාවේ පිළිවෙල කුමාරගම කවියා ඉතා මැනවින් මෙම පද්‍යෙහි ආරම්භයේදීම තමන්ගේ ප්‍රස්තුත චරිතය නැතන් සුන්දරහාමීව පිළිබඳ පාඨකයාට ඉතා මැනවින් විස්තර කරලා ඉදිරිපත් කරනවා ඊළඟට සුන්දරහාමිගේ වත්කම් පිළිබඳව දක්වනවා තුන්ලා හකම බිම වැඩ කර දියෙන් වැවේ සාමාන්‍ය තුන්ලාහක් අපි කියමු ලාහක් කියන්නේ බුසලක කියලා. ඒතර තුන්ලාහක් කියන්නේ බුසල් තුනක් වපුරන්න පුළුවන් ලොකු ඉඩම් ප්‍රමාණයක මෙතුමා වී වගා කරලා තියෙනවා කුඹුරක. ඒ කුඹුරට වතුර ගන්න ගමේ වැවෙන් ඒ නිසා යල මහ වගා කරන්න පුළුවන් කුඹුරක්. ඒ කුඹුරත් දැන් වගා කරලා පීදිලා කිරි වැදිලා ඒ වගේම රන්වන් පාට වෙනකන් පැහිලා ගොයම. ඒ කියන්නේ තව බොහෝ නොබෝ කලකින් අස්වැන්න ගෙදරට ගේන්න පුළුවන් දැන් ඔහු සාඩම්බර පුද්ගලයෙක් නැත්නම් ඔහු දැන් ඔහුගේ බත ඉදිරියට සපයාගත හැකි බොහොම සාර්ථක පුද්ගලයෙක් කියලා තමයි කවියා ඒ කවියෙන් විස්තර කරන්නේ අර මුලදි සඳහන් කළ විදිහට රජයේ නිලධාරියෙක් විදිහට කිසියම් ගැමියෙකුගේ තොරතුරු දැක්වීමේදී අත්‍යවශ්‍ය කරුණු කාරණා ටික ලේඛකයා ඉතා මැනවින් පාඨකයාට අවබෝධ කරලා වටහලා දෙනවා. ඔහුගේ ගමට මා ගිය ඒ පළමු වර තවමත් හිතේ ඇත අමතක නොවන යුර. හේනට ගොසින් ගෙන් හූවක් තරම දුර එනවා දිටිමි මිටි බැඳගෙන වියලි දර. එතකොට කුමාරගම රජේ නිලධාරියාට මෙම සුන්දරහාමි එකට මුණ ගැහිච්ච මුල්ම දවස කුමාරගම රජේ නිලධාරියාගේ හිතේ තදින් කා වැදුනා. ඒ කිසියම් හේතුවක් ඇති. අපි බලමු මොකද්ද මේ සුන්දරහාමි මේ කුමාරගම කවියා නැත්නම් රජේ නිලධාරියා එකට හම් වෙච්ච මුල්ම දවස කවියාගේ හිතේ මෙතරම් තදින් පළපදියම් වෙන්න වක්කාරි හේතුවක් වක්කාරි කාරණයක් ඇති. කෙසේ වෙතත් ඒ සිද්ධිය කවියා එයත් ක්‍රමානුකූලව රසිකයාට ලබා දෙන්නේ මෙහෙමයි. සුන්දරහාමිගේ ගෙදරට සුන්දරහාමි බලන්න මම ගියා. යනකොට ඔහු ගෙදර හිටියේ නැහැ. මම ඔහු එනතුරු ගෙවත්තේ රැඳී සිටියා. ඔහු ගෙන් ගෙදර සිට හුවක් කියද්දි ඒ හුව ඇහෙන තරම් ළඟ තිබිච්ච හේනක ඉඳලා තමන් පැමිණිච්ච ආරංචියට දරමිටියකුත් හිසෙහි නැත්නම් කරෙහි හොවාගෙන බොහොම කඩිසර ගමනින් නිවසට ආවා. ඒක තමයි ඒ කවියෙන් ඔහු කිව්වේ. ඊළඟට තුන්වෙනි කවිය දර ටික තබා හෙවණැලි පළු ගසක යට පිස දම දමා දාඩිය එන නලල පිට මා එන තුරුම සිට පෙන් වූ සිනහ කට තවමත් පෙනේ දුක් දොම්නස් අතරමට. ඒ ගෙනා දර ටික ඔහු හෙවන තියෙන පළුගහක් යටින් තිබ්බා. ඒත් එක්කම ඔහුගේ හේනේ බොහොම වෙහෙස මහන්සිලා වැඩ කරන පුද්ගලයෙක් ඔහුගේ නලල පුරා දහඩිය ඔහු එම දහඩිය පිස දමමින් ආවා. ඒ ආපු වෙලාවේ ඒ මුල්ම වතාවට සුන්දරහාමි මේ නිලධාරියාට ඉතාම යටහත් පැහැත්ව බගෑපත්ව සිනහ වෙච්ච හැටි ඒ සිනහව නිලධාරියා ඒ නිවසින් පිට වෙන තුරුම නොවෙනස් පැවතුණා කියලා කවියා කියනවා. සමහර ව්‍යාජ සිනහවල් වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. හැබැයි සුන්දරහාමිගේ මේ නිර්ව්‍යාජ සිනහව අබමල් රේණුවක්වත් නොවෙනස් එකම ආකාරයෙන් පැවතිච්ච බව තමයි කවියා කියන්නේ. ඒත් එක්කම ජීවිතේ නොයෙකුත් කරදර කම්කටොළු අපි වගේම විමලරත්න කවියත් විඳිනවා. ඒ කිසිම අවස්ථාවක ඔහුට ඒ කරදර කම්කටොළු දුක් දොම්නස් විඳින අතරතුරේ දැනුත් වරින් වර ඔහුට එම සුන්දරහාමිගේ සිනහව මතක් වෙන බව කීම තුලින් ඒ දවස ඔහුගේ සිතෙහි මතකයේ රැඳිච්ච දෙයක් බව නැවතත් ඔහු පුල පුලා ප්‍රකාශ කරනවා.
පෙර දැක නොමැති මුත් සුන්දර හාමි විසින් මගේ තොරතුරු ඇසූ හැටි හිතවතෙකු ලෙසින් ගෙඩියක් කඩාගෙන ගෙමි දුල තැඹිලි ගසින් පිළිගැන්වීය මට සොම්නස පිරුණු ඇසින් පෙර කවදාවත් සුන්දර හාමි සහ මෙම අපේ නිලධාරියා කුමාරරත්න එකට මුණ ගැහිලා තිබ්බේ නැහැ ඒ වුණාට මෙම නිලධාරින් සමග සුන්දර හාමි ආශ්‍රය කරලා තිබුණා එනිසා සුන්දර හාමි නිලධාරියාට කිසිම ආගන්තුක භාවයක් පෙන්වුවේ නැහැ බොහොම හිතවත්ව බොහොම ලෙංගතු කුළුපග ආකාරයට කතා කළා ආ සර් එන්න සර් වාඩි වෙන්න එන්න ගේ ඇතුළට වතුර ටිකක් දෙන්නද කියලා බොහොම ගැමි ස්වරයෙන් බොහොම කුළුපග අයුරින් කත්තකයාව පිළිගන්නවා මේ සුන්දරහාමි ගැමියා විසින් ඒ විතරක් නෙවෙයි ගෙවත්තේ තිබිච්ච හොඳම තැඹිලි ගසෙන් හොඳම තැඹිලි ගෙඩියක් කපලා එය පිළිගන්නවා තමන්ගේ මෙම නිලධාරියාට ආගන්තුකයාට එතකොට විමලරත්න කුමාරගම ඉතාම නගරයේ සිට මේ දුරබැහැර ගමකට බොහොම අපහසුවෙන් ඇවිල්ලා ඒත් එක්කම මේ ග්‍රීෂ්ම ප්‍රදේශයක ඉතින් කටුක පරිසරයක ඉන්න වෙලාවේ ඒ තැඹිලි ගෙඩිය එතුමා තුළ පැවතිච්ච දැඩි පිපාසාව සංසිඳවන්න දැඩි වෙහෙස සංසිඳවන්න දිව්‍ය ඔසුවක් වගේ වෙන්න ඇති ඉතින් මේ සංග්‍රහය මේ සැලකිල්ල එතුමාට ජීවිතේ කවදාවත් අමතක නොවීම පුදුමයට කරුණක් වෙන්නේ නැහැ මෙන්න මේ සංග්‍රහය මෙන්න මේ සැලකිල්ල කරපු හැටි කරපු වෙලාවේ ඒ සැලකිල්ල කරපු සුන්දරහාමිගේ ඇස් දෙක පුදුම ප්‍රීතියකින් පුදුම සතුටකින් පිරීලා තිබුණා දිසාපති හාමුදුරුවරු තුන් දෙනෙකුට මේ තැඹිලි මම මේ ගහේ තැඹිලි මම දුන්නා දිසාපති හාමුදුරුවරු පස් දෙනෙකුට මම මේකේ තැඹිලි දීලා තියෙනවා වැනි ආඩම්බරයක් ඔහුගේ සුන්දරහාමිගේ දැසෙහි ඒ වෙලාවේ තිබෙන්න ඇති ඉතින් කතකයා නැතනම් අපේ විමලරත්න කුමාරගම කවියා ඒ සියල්ල ඉතා මදහත්ව මධ්‍යස්තව සංවේදීව විඳ ගැනීම ඔහු තුළ පැවති සංවේදී භාවය ප්‍රකාශ කිරීමට හොඳටම ප්‍රමාණවත් පොල් දෙහි දොඩම් ගස් තුන හතර කිවත්තේ දුප්පත්කමයි හැම තැන ලකුණුව ඇත්තේ කෙලෙසද කියා කළ ගුණ සැලකිය යුත්තේ දුන් සත පනහවත් ඔහු නැත පිළිගත්තේ මෙම කවියෙන් කුමාරගම කවියා කරුණු තුනක් අපිට පැහැදිලි කරනවා එක තමයි සුන්දරහාමි ගෙවත්තේහි පොල්ගස් තුන හතරක් තිබුණා දුරම්ගස් තුන හතරක් තිබුණා දෙහිගස් තුන හතරක් තිබුණා ඒ අත්‍යවශ්‍ය හැම ගහකම ගස් තුන හතර තිබුණා මිසක ලොකු ආදායම් උපයන්න සල්ලි කරන්න ලොකු වගාවක් ඔහු තුල පැවතිච්ච නැති බවක් කියනවා අනිත් දේ තමයි තමන් රජයේ ඉහළ නිලධාරියෙක් විදිහට තමන් ඒ අයගේ ගෞරව ගැමියන්ගේ ගෞරව සම්භාෂණාවට පාත්‍ර වෙච්ච ලොකු නිලයක් දරන තැනැත්තෙක් නිසා තමන් හැමෝටම උදව්වක් උපකාරයක් කළ යුතුයි නමුත් දැන් මේ තමන්ට මේ ගැමියෙක් විදිහට දිලින්දෙක් විදිහට පේන සුන්දරහාමි තමන්ට ලොකු විදිහට සංග්‍රහ කරද්දී තමන්ට ලොකු නිලයක් තියෙන කෙනෙක් විදිහට හිස් අතින් යන්න බැහැ. ඔහුට කොහොම හරි මොකක් හරි උදව්වක් ලබා දිය යුතුයි කියන කාර්යය. දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි ඔහු 750ක කාසියක් ලබා දෙනවා මේ වෙනුවෙන් සුන්දරහාමිට සුන්දරහාමි එය ප්‍රතික්ෂේප කරනවා. මේ කරුණු තුනම අපිට තව වැදගත් කරුණු තුනක්. ඒ කියන්නේ සුන්දරහාමි පොල්ගස් තුන හතරක් දෙහිගස් තුන හතරක් දොඩංගස් තුන හතරක් කිසල්ගස් තුන පඳුරු තුන හතරක් අඹගස් තුන හතරක් ඔයාදිව දිහට ගෙදරට අවශ්‍ය එළවලු පළතුරු සහ සියලු දෑ සඳහා අවශ්‍ය ගස්කොලන් ඔහු ගෙවත්තේහි හදාගෙන තිබුණා ඔහු බොහොම ශස්ත්‍රික පුද්ගලයෙක් කියන බව කුමාරරත්න කුමාරගමියා ගම කවියාට දැන් වැටහිලා හැබැයි දැක්ක මුල්ම දවසේ ඔහුට එය වැටහුනේ නැහැ ඔහු දැක්කේ කුමාර සුන්දරහාමි කිසියම් දිලින්දෙක් විදිහට නමුත් පසු කාලීනව දෙවෙනි තුන්වෙනි වතාවේදී ඔහු කුමාරගම කවියා සුන්දරහාමිව මුණ ගැහෙන්න ගියපු අවස්ථාවල ඔහු තේරුම් ගත්තා
සුන්දරහාමි කියන්නේ චාම් අල්පේච්ච පුද්ගලයෙක් වුණාට ඔහු දිලින්දෙක් නොවේ ඔහු බොහොම ශස්ත්‍රීක ඔහු බොහොම ස්වම්පෝෂිත තනත්තෙක් බව කවියා පසු කාලිනව හඳුනාගත්තා ඉතින් අර මුල්ම වතාවේ තමන්ට පුංචි වැරද්දක් වුණා තමන් තේරුම් ගත්තේ සුන්දරහාමි දුප්පතෙක් කියලා එනිසා ඔහුට තමන්ට ලබා දුන්න තැඹිලි ගෙඩිය සහ අනිකුත් සැලකිලි වෙනුවෙන් ඔහු 750ක් ලබා දෙනවා ඉතින් හැබැයි සුන්දරහාමි ඒ වෙලාවේ ඒ 750 ප්‍රතික්ෂේප කළා ඉතින් මෙන්න මේ ප්‍රතික්ෂේප කිරීම කවියාගේ මේ මොන ගැහිම නැත්නම් මේ හමුව හදවතෙහි තවත් තැම්පත් වෙන්න ප්‍රබලව බලපෑවා සමහර වෙලාවට අර සංග්‍රහය 750 ලබා ගත්තා නම් ඒ සංග්‍රහයට 750 හිලව් වෙලා ඒ සම්බන්ධතාවත් එතනින් අහවර වෙන්න තිබුණා ඊළඟ කවිර අපි යමු ගන් ආගන්තුකව එන කෙනෙකුට පුරුදු නැති හිතවත් කමින් සැලකූ යුතු කමය සිටි ඔහු වෙත මුදලකින් මා කල හැටිය තුති සිහිවි මගේ කම්මුල රතු පැහැය ගති තමන්ගේ දැනුම තමන්ගේ අධ්‍යාපනය පිළිබඳ කවියා ලැජ්ජාවට පත් වෙනවා ඔහු දිලින්දෙක් කියයි සිතා තමන් 750ක් ඔහුට ලබා දීම අර වගේ ගැමි සිංහල චාරිත්‍රාක්ව පැවති ආගන්තුකයාට සත්කාර කිරීම එය තරාතිරම ලොකු කුඩා උගත් නූගත් භාවයක් නොමැතිව අපේ ගැමියෝ තමන්ගේ නිවසට එන ඕනෑම කෙනෙකුට බොහොම ලෙන්ගතුව කතා බහ කරලා තමන් සතු ඉහළම දේ ඔහුට පරිත්‍යාග කරලා ඔහු සන්තර්පණය කරලා පිටත් කර හැරීමේ චාරිත්‍රයක් අපේ සිංහල ගැමියෝ තුළ තිබුණා අන්න ඒ ගැමි චාරිත්‍රය තමයි සුන්දරහාමි විසින් විමලරත්න කුමාරගම නැමැති ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරියාට ඉෂ්ට කළේ ඉතින් අපේ මේ ආදායම් පාලක නිලධාරියාට ඒ වටහා ගැනීමට නොහැකි වුණා මුල්ම දවසේ හැබැයි එදෙන් පස්සේ එයා ඒක වටහා ගත්තා අන්න ඒකයි මෙතන තියෙන දක්ෂතාවය සමහර අය ඒ අයගේ මුළු ජීවිත කාලයම ගෙවා දැමුවත් මෙවැනි ගැඹුරු යථාර්ථයන් වටහා ගන්න නැති සමාජයක විමල් රත්න කුමාරගම කියන්නේ සැබවින්ම නිහතමානී සැබවින්ම සංවේදී මානව හිතවාදී චරිතයක් කියනද මෙම ආගන්තුක සත්කාරය පද්‍ය පන්තිය හදිම නිදසුණක් ආගන්තුක සත්කාරය පද්‍ය පන්තිය ඒ අත්දැකීම ගත්තහම ඔබ දැනටමත් දන්නවා මෙම රජේ නිලධාරියෙක් සුන්දරහාමි නම් දුප්පත් පුද්ගලෙක් මුණ ගැහෙන්න ගියාට පස්සේ ඒ මුල්ම හමුව තුල සිදු වූ සංසිද්ධියක් තමයි මේ නිර්මාණය සඳහා ඔහු අත්දැකීම කරගන්නේ. ඒ වගේම නිර්මාණය සඳහා තේමාව කරගන්නේ මේ අධ්‍යාපනය සහ නිලධාරීන්ගේ සහ පොදුවේ මුළු සමාජයේම ආකල්ප නැත්නම් පුරුෂාර්ථ එහෙම නැත්නම් හරපද්ධතිය එහෙම නැත්නම් අපේ ඇගයීම් අපි සල්ලි අපි පොහොසත්යයි හිතන අය ඇත්තටම පොහොසත්ද අපි දුප්පත්යයි හිතන අය ඇත්තටම දුප්පත්ද අපි ශ්‍රද්ධාවන්තයි කියලා හිතන අය ඇත්තම ශ්‍රද්ධාවන්තයිද මෙය නැවත නැවත මෙනෙහි කළ යුතු කරුණක් වර්තමාන සමාජය ව්‍යාකූල වෙලා මිනිස් සමාජය උඩු යටිකුරු වෙලා එනිසා හොඳ දේ නරක දේ බෙදා වෙන් කර ගැනීම ඉතා අසීරු වෙලා කියන කරුණ සමාජගත කිරීමට එම කරුණ සමාජගත කිරීම තේමා කරගත්ත නිර්මාණයක් මෙම පද්‍ය පන්තිය කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා නැත්තම් පුද්ගල සිතැඟියාවන් වල තියෙන නිවැරදි භාවය දැන් විමල් රත්න කුමාරගම හිතපු විදිහද හරි එහෙම නැත්තම් සුන්දරහාමි හිතපු විදිහද හරි කියලා අපිට හරියට වැටහෙන්නේ විමල් රත්න කුමාරගම පළවෙනි වතාවේදී මේ සුන්දරහාමි මුණ ගැහිච්ච දවසේ නෙමෙයි ඊට පස්සේ තමයි කවියා පවමය වටහා ගන්නෙ මෙන්න මෙය තේමා කරගත් නිර්මාණයක් දෘෂ්ටි කෝණය වශයෙන් ගත්තාම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වෙච්ච පද්‍ය පන්තියක් එත් එක්කම පද්‍ය පන්තියේ ආකෘතිය විදිහට ගත්තාම සඳස් පද්‍ය ආකෘතියෙන් රචනා වෙච්ච පද්‍ය පන්තියක් සිව්පද ආර ඒ සඳහා කවියා යොදාගෙන තියෙනවා විශේෂයෙන්ම මෙම පද්‍ය පන්තියෙහි එතරම් සාටෝප බවක් ඇත්තේ නැහැ අලංකාර විදි කවිය යොදාගෙන නැහැ
සුළු සුළු තැනක ඔහු භාවිත කරපු කාව්‍යෝක්ති හැබැයි මුළු පද්‍ය පන්තියම අපිට කදිම චිත්තජ රූපයක් නැත්නම් කදිම සිතුවමක්සේ මවා දක්වනවා ඊටම මාහැඟි නිර්මාණ ශක්තියක් ලේඛකයා තුළ පැවතිච්ච බවට එය කදිම නිදසුනක් පද්‍යපන්තියේ භාෂාව ගත්තහමත් එයත් ඊටම සරලයි එතකම විවහාරික වස්වහරක් එහි අර තත්සම තත්භව වැනි වචන ඇත්තේ නැහැ ඒවා බොහොම සරල සුගම ඕනෑම අයෙකුට වටහා ගත හැකි හඳුනා ගත හැකි වචන ජන කවියේ පැවතිනා වගේ පදපේලියෙන් පදපේලියට නිදහස් බොහොම සරල තේරුම් තියෙන වගන්ති හතරක එකතුවක් තමයි කවියක් කියන්නේ මේකේ ඉතින් ඒ නිසා ඕනෑම කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් වටහා ගන්න පුළුවන් රස විඳින්න පුළුවන් සාර්ථක පද්‍ය පන්තියක් විදිහට විමල රත්න කුමාරගම කවියාගේ ආගන්තුක සත්කාරය පද්‍ය පන්තිය හඳුනා දෙන්නට පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම දුවදරුවන්ගේ ජීවන දෘෂ්ටිය සමාජ අවබෝධය පුරුල් කර ගන්නත් ඕගොල්ලන්ට මේ කවි පන්තිය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ස්තුතියි